And now, live at 8. ආයුබෝවන්. දවස ගැන විමසන, දවස ගැන පවසන, සුපුරුදු මෙහෙයුම ආරම්භන වේලාව. අදත් ඔබට ඇත්ත කියන මම, හරින්ද්‍ර ජයලාල්. මම චවිකා ගුණසේකර. අදත් මුලින්ම සිරස්තල. නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම ඇරඹේ. 11 වෙනිදා ගෙන එන වැට් පනතට එරෙහි වන ලෙස හිටපු ජනපති සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි. වස්කමුවේ සිට හෙට්ටිපොළ දක්වා මහවැලි ගඟ වෙනසින හැටි. බෝමික්කගේ කිරු බලපත්‍රයේ තියෙන කුංජේසි අනුව මේක කරන්න බෑ අපි. ලක්ෂ දහසක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන හිටපු ඇමති විමල්ගෙන් ප්‍රශ්න කෙරේ. ලක්ෂ 1000ක් මුදල් වවත්තා කියලා කියද? අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ගැටලුවට විසඳුම් දෙකක්. ප්‍රථම පුවත ඔබ අම්මා කෙනෙකුයි හුරතල් දරු පැටව දෙන්නෙකුයි ජීවිතෙන් වන්දි ගෙවනකන් අහක බලන් හිටපු බලධාරීන් දැන් කලබල වෙලා ඇහැරිලා. දුම්රිය ගේට්ටු කරුවන් කරපු වර්ජනයේ ප්‍රතිඵලයක් විදියට තමයි ඊයේ ඒ අම්මයි දරු දෙන්නයි අකලට මරුතුරුලට ගියේ. දැන්වත් බලධාරීන් දුම්රිය ගේට්ටු කරුවන් ගැන හිතයිද? නැත්නම් දුම්රිය ගේට්ටු කරුවන් ජනතාව ගැන හිතලා වර්ජනය අත හරියද? අද අපි මුලින්ම හොයා බලන්නේ ඒ ගැන. අපේ රටේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට මුලින්ම උනබම්බු ගේට්ටු සවකිරුනේ මීට අවුරුදු ගානකට කලින් අවුන්ගල්ලේ සිදුවුණු ඛේදවාචකයෙන් පස්සේ. දුම්රිය ගේට්ටු මුරකරුවන් දහසක් එවර රැකියාවට බඳවගත්තා. ඉන් පසු එම සේවාව ක්‍රමයෙන් නතර වී ගියත් 2013 වසරේ නැවත වතාවක් දුම්රිය ගේට්ටු මුරකරුවන් 2061 දිනක් බඳවගන්න රජය පියවර ගත්තා. මේ බඳවා ගැනීම සිදු කෙරුණේ පොලිස් දෙපාර්තමේන්තුව හරහා. ඔවුන්ට වැටුපු වශයෙන් ගෙවනු ලැබුවේ රුපියල් 7500ක් පමණයි. තමන්ගේ වැටුපා සේවා ස්ථිරභාවය පිළිබඳ ගැටලු මුල් කරගනිමින් දුම්රිය ගේට්ටු මුරකරුවන් කාලෙක ඉඳලා බලධාරීන් දැනුවත් කළා. හැබැයි කිසිම විසඳුමක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන් පසු ආරම්භ කළා. තමයි මමකටත් ඇගේ ජීවිතේ නැති වුණේ. පහුගිය කාලේ පුරා අපේ රටේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදු වූ අනතුරු සංඛ්‍යාව අතිවිශාලයි. මේ සංඛ්‍යාව මේ තරමින්වත් අඩු වුණේ උනබම්බු ගේට්ටු මුරකරුවන්ගේ කැපවීම නිසා. මෙතනින් ප්‍රතිචාරයක් ලබා ගත හැකි කියලා හිතාගෙන තමයි මේ ගේට්ටුවක් ළඟින් එහාට මෙහාට යන්නේ. අපි හදිසි අවස්ථාවට අපිත් එනවා, රේල් පාර බලන්නේ, එකපාරට අපිත් දාන වෙලාවල් තියෙනවා. ඇත්ත වශයෙන්ම මහජනතාවට ගේට්ටුව වටිනවා. හැබැයි තමන්ගේ සේවයට සරිලන වැටුපක්වත් වෘත්තීය ගරුත්වයක්වත් තමන්ට නැහැ කියලයි දුම්රිය ගේට්ටු මුරකරුවන් කියන්නේ. අමු ගැටලුවක් අපි විසඳ ගන්න පොලිස් දෙපාර්තමේන්තුවට යනකොට, පොලිස් ස්ථානවලට යනකොට ඔවුන් අපේ ප්‍රතික්ෂේප කරනවා. වේතන ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුවටයි මුදල් යවන්නේ. ඒ නිසා ඔවුන්ගේ වැටුප් පිළිබඳව තීරණයක් ගැනීමට හැකියාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඇත්තේ නැහැ. අපි කියන ඇමතිතුමෝ මේ රේල් පාරේ දුවන කෝච්චිය අයිති ඔබතුමාට මම මේ ප්‍රශ්නය දැනගත්තයින් පස්සේ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. වැටුප් දීමනා වැඩි කිරීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවත් භාණ්ඩාගාරයත් සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නය විසඳා ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. හැබැයි නවීන තාක්ෂණය මගින් හුඟක් ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන් අද වගේ කාලෙක මේ ගේට්ටු ක්‍රියාකරවන එක මිනිස් ශ්‍රමයට බහර දීලා තියෙන එකත් ගැටලුවක්. දැන් මේ බම්බු ගේට්ටු ක්‍රමය වෙනුවට තමයි ආලෝකය හා සංඥාව කියන දෙක ලැබෙන විදිහට නවීන තාක්ෂණ අනුකූලව සකස් කරපු සංඥාපුරු ක්‍රමය ස්ථාපිත වෙමින් යන්නේ. දැනුත් ඒක පටන් අරගෙන තියෙනවා. ඒක ඉදිරියේදී අනිකුත් ස්ථානවලටත් හඳුන්වා දීමට කටයුතු කරගෙන යනවා. ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉවසලා හිටියා දැන් හොඳටම ඇති. අද ඉතා කනගාටුදායක ස්වරයකින් එහෙම කිව්වේ සන්ධාන මහලේකම්තුමා. මේ යන විදියට නම් පක්ෂය සමගිකරණ එක අමාරු වැඩක් කියලත් ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී කිව්වා. මම කියනවා ශ්‍රී ලංකාවේ හම්බවෙච්ච
බලාගන්න පුළුවන් ස්පීඩියෝ දර්ශන වල තියෙනවා. ඉතින් අපි දැක්ක විදිහට නම් ඒගොල්ලෝ ඉස්සෙල්ලා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්. දැන් එතකොට ඒ කණ්ඩායම දැන් වෙනහකට මං හිතන්නේ යන්න බලාපොරොත්තු වෙන ඉන්න කණ්ඩායමක් වෙන්නේ. ඒතර මූණ ඉබ ගන්න එහෙම කියලා. මැරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා තමයි කිව්වේ. කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයත්වයේ ගලහලා ඒ කෑ ගහනකොට කිව්ලා මූණ ඉබිනවා. මොකද දේශපාලනේ තැන් තැන් වල අඳා වැටලා වැඩක් නැහැ නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ කොතනද කියන එක පිළිබඳව අපි පැහැදිලිව දන්නවා. අපි මේ පිළිබඳව ගන්න තියෙන තීන්දුව තීරණ ගන්නම් වෙලා. අපිටත් දැන් දැඩිවම කියනවා ඉවසුව ඇති දැන් හරි තීන්දුව ගන්න ඕන කියලා. මම උත්සාහ දැරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගෙන යන්න. නමුත් එක කණ්ඩායමකට ඕන වෙලා තියෙනවා නම් මේක දෙකඩ කරන්න. අපි මොකද කරන්නේ? බැරි වෙනවා වගේ පේන. කියන්න ඕනේ අපි උත්සාහ කරා මගේ කාලේ වැඩිම මහන්සි උනේ මේ පක්ෂය එකතු කරන්න. නමුත් හදිසි අස්සයක් තියෙනවා මේ ගමනට ඉඩ දෙන්නේ නැති. තවමත් උත්සාහය පක්ෂ බෙදීම නවත්තන්න. නැත්නම් ඔක්කොම ටික අයින් කරලා දාන්න පුළුවන්. ඒක හරි ලේසි. අද මධ්‍යම කාර්ය සභාවට පාගමනේ ගිය මන්ත්‍රීවරු 10ක් විතර ඉන්නවා. මන් නම් වශයෙන් කිව්වොත් කුමාර වෙල්ගම, ඩලස්සලහ පෙරුම, පවිත්‍ර වන්නියාරච්චි, මහින්ද යාපා ඇතුළු කණ්ඩායමක් මේ ඉන්නවා. නැතු මේ තනිකර මේ ශ්‍රී ලංකාවේ අපේ කට්ටියේ ඉන්න එකක් නෙමෙයි. ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාර්ක සභාවේ විශේෂ රැස්වීමක් මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම ආරම්භ වෙන්න කලින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමකුත් වෙනම පැවැත්වුණා. මේ වෙනකොට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳ විස්තර දැනගන්න අපි යනවා හමු වෙන්න ලයිව් ඇට් 8 කණ්ඩායමේ ධම්මික යටිකිඳ. මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කළ පාගමනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තිබීම අද දවසේදී කාගේත් කතාබහට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා. මොකද හේතුව මේ පාගමනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සහ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාගමනට සහභාගී වූ අය පිළිබඳව විවිධ ප්‍රකාශයන් නිකුත් කළා. මේ පාගමනයෙන් පසු ඔවුන් පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ගයන් පිළිබඳව තැනතන කතාබහට ලක් වුණා. අප දන්නේ නැහැ මේ මධ්‍යම කාරක සභාව තුළ පාගමනට සම්බන්ධ වූ අය පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගන්නට සාකච්ඡා වනවාද කියන කාරණාව. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂයේ සම්මේලනයේ පිළිබඳව කතාබහ කරන්නට නියමිතවගත් මීට ටික වේලාවකට පෙර මේ ස්ථානයෙන් මේ සාකච්ඡාව සඳහා සහභාගී වුණු යම් යම් අයගේ අදහස් විමසීමේදී අපිට දැනගන්නට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් තව පැය කිහිපයක් අපට මේ ස්ථානයේ රැඳී සිටින්නට සිදු වේවි මධ්‍යම කාරක සභාවේ නිල තොරතුරු මොනවාද කියන කාරණාව දැනගන්නට. ඉන්දියාවත් ලංකාවත් යා කරන පාලමක් හදන කතාව අද ආයෙත් කරලියට ආවා. ඒ ඉන්දුනීසියානු සංචාරයේදී කබීර් හෂීම් ඇමතිතුමා කිව්වා කියන කතාවක් නිසා. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පාලම හැදුවොත් ඔවුන් ඒක පුපුරවා දාන්න උනත් ලෑස්තියි කියලයි. මේ අතරේ විමල් වීරවංශ මහතාට අද ජනපති කොමිසමට යන්නත් සිද්ධ වුණා. විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ රජයට සිදු කළ බව කියන රුපියල් ලක්ෂ දහසක අලාභයක් ගැන අද ප්‍රශ්න කෙරුණා. ඥාතින්ට හා හිතවතුන්ට ගිවල් දීමේදී හා වාහන සහ ඉන්ධන අවභාවිතයේදී මේ අලාභය සිදු කළ බවයි වීරවංශ මහතාට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. මම ඇමතිවරයෙක් හිටිය කාලේ කාපු බීපු ඒවා ඇරෙන්න අනිත් ඔක්කොම ගැන ඇහුවා. ලෝකයන් කෝටි 10ක